අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගෙන දැනට රඳවාගෙන තිබෙන සැකකරුවන් 85ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේත් ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාසේ භාරයේත් සිටිනවා. මරාගෙන මැරෙන බෝම්බකරු වූ මොහමඩ් සහරාන්ගේ බිරිඳ ඇයත් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින්නේ. ඒවගේම ඇයට ඒ අදාළ වෛද්‍ය උපදෙස් මත වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමුත් සිදුවෙනවා. ඒවගේම ඇයගේ දියණියත් වෙනත් භාරකරුවෙකු නොමැති බැවින් ඇය භාරයේ සිටිනවා. ඒ කොච්චිකඩේ දේවස්ථානයට පැමිණි මරාගෙන මැරෙන බෝම්බකරු පැමිණි ඒ වෑන් රථය මිලදී ගැනීමේ කටයුතු සඳහා, ඒවගේම මේ වෑන් රථයේ ආසන සකස් කිරීම ඇතුළු කටයුතු සඳහා එක් මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් සමග සම්බන්ධ වෙලා හිටපු පුද්ගලයෙක් අපිට අවශ්‍ය වෙලා තිබුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ලැබුණු තොරතුරක් අනුව ඒ පුද්ගලයාවත් අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. ඒ සැකකරු නවකාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මොහොමඩ් ආදම් ලෙබ්බේ නැමැති පුද්ගලයෙක්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනවලදී මේ ත්‍රස්තවාදී කණ්ඩායම පරිහරණය කරන ලද ආරක්ෂිත නිවාස සේෆ් හවුසස් 17ක් අනාවරණය කර ගැනීමට මේ වෙද්දි හැකි වෙලා තිබෙනවා. කටුවා පිටිය මීගමුව, සරික්කමුල්ල පානදුර, ශාන්ත අන්තෝනි පාර කොළඹ තුන, ටෙම්ප්ලස් පාර ගල්කිස්ස, වනාතවිල්ලුව, එඬේරමුල්ල වත්තල, මයුර පෙදෙස කොළඹ 6, සයින්ද මරුදු 9, එවැගේම මල්වාන, තිහාරිය කලගෙඩිහෙන, කොච්චිකඩේ දළුවකොටුව, වාලච්චේන රිදිය තැන්න, සුභාරතිපුර කුලියා පිටිය, හෙට්ටිපොළ, කටුපොත, නින්දෝර් සහ සමන්තුරේ කියන ප්‍රදේශවල තමයි ඒ ආරක්ෂක නිවාස 17 තිබෙන්නේ. ඊට අමතරව මොවුන් පුහුණු කඳවුරු වශයෙන් සහ නොයෙකුත් පුහුණු වීම් සඳහා පාවිච්චි කරපු ස්ථාන 7ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් අනාවරණය කරගෙන තිබෙනවා. අද දිනේත් වයඹ පළාතට වගේම ගම්පහ පොලිස් කොට්ටාසයට බලපැවැත්වෙන ලෙස පස්වරු 7 සිට හෙට අලුයම 4 දක්වා පොලිස් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඇඳිරි නීතිය උල්ලංඝනය නොකර සාමය ආරක්ෂා කිරීමට උපරිම සහාය දෙන්න කියලා සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. කුරුණෑගල, කුලියාපිටිය, නිකවැරටිය සහ හලාවත යන ප්‍රදේශවල නුසන්සුන්කාරී ක්‍රියා සිදු කළ සැකකරුවන් 78 දෙනෙකු අත්අඩංගුවට ගත් බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. ඊයේත් ඒ වගේම පෙරේදාත් වයඹ පළාතේ පොලිස් කොට්ටාස කිහිපයක, එනම් කුරුණෑගල, කුලියාපිටිය, නිකවැරටිය හා හලාවත කියන පොලිස් කොට්ටාසවල සිදුවුණු නොසන්සුන්කාරී හා ප්‍රචණ්ඩකාරී ක්‍රියා සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 78ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සැකකරුවන් 78ම ඒ අදාළ ගරු අධිකරණවලට ඉදිරිපත් කරලා රක්ෂිත බන්ධනාගාර ගත කරලායි තිබෙන්නේ. වීඩියෝ දර්ශන ගණනාවක් ඔස්සේ මෙම සිද්ධියට සම්බන්ධ වුණු සැකකරුවන් හඳුනා ගැනීමේ කටයුතු සිදුවෙනවා. ඒ ඔවුන් රැකියාව කරන ආයතන වෙත අපි දන්වා යවීමටත් තීරණය කරලා තිබෙනවා. ඔවුන්ව ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්ත බව, ඒ ආයතනයේ ආයතනික වශයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමටත් අපි ඒ සැකකරුවන්ගේ ඒ රැකියාව කරන ස්ථාන වෙත දැනුම් දීමට කටයුතු කරන බවත් සඳහන් කරන්න අවශ්‍යයි. නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාද ආරක්ෂක මාධ්‍ය හමුවේදී අදහස් පළ කළා. ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් ගැන ඔබගේ විශ්වාසය තබන්න. බියක් ඇති කළ ගත යුතු නැහැ. පාසල් සඳහාත් ඒ වගේම රට තුල නිසියාකාර සැලැස්මකට අනුව ආරක්ෂාව සපයා ඇති බැවින් පාසල් වලට ළමුන් යවන්න කියන එක මම මේ අවස්ථාවේදී සියලුම දෙමෝපියන්ගෙන් ඉල්ලා සිටිනවා. මගේ ළමයාත් පාසල් පටන් ගත්ත දිනේ ඉඳලා කිසිම බියක් සැකක් නැතුව ළමයාත් පාසලට ගියා. මොකද මට රට තුල තියෙන මේ ආරක්ෂාව ගැන යම්කිසි විදිහේ විශ්වාසයක් තිබෙන නිසා තමයි ඒ ළමයාත් පාසලට ගියේ. ඒ වගේම සුළු කොටසක්ගේ අරමුණු සහ අභිප්‍රායන් ඉෂ්ට කර ගැනීම සඳහා ඒ අය කණ්ඩායම් හෝ පුද්ගලයන් පෙළඹවීමක් මේ අවස්ථාවේදී සිදු කරනු ලබන එක විදිහට තමයි අපි දකින්නේ. ඉතින් ඒ උගුල් වලට හසු වෙන්න එපා. මොකද ඒ තුලින් වෙන්නේ නීතියට හසු වෙලා අනාගතය අඳුර කර ගැනීමයි. උගුල් වලට හසු වෙන්නේ නැතුව ඔබ සාමකාමීව ජීවත් වෙන්න උත්සාහ කරන්න.